සුන්දර පැංචා බොහෝ දුර ඈත අතීතේ මොනරා ඉතරම් ලස්සන සතෙක් නෙමේ මේ කැලෑගමේ මොනරා මෙන්න මේ ගහ උඩ තියෙන ලස්සන ගෙදර වාසය කළා මොනරා උදෙන්ම නැගිටලා එහෙට මෙහෙට ඇවිදෙමින් කෑම හොයමින් එදිනදා ජීවිතේ මෙන්න මේ විදියට ගත කළා මේ ඉන්නේ අවිච්චිය එයාට ලස්සන පිළිකඳක් තිබුණා මුළු කැලෑගමටම ලස්සනටම හිටපු කුරුල්ල විදියට අවිච්චිය හැමෝම පිළිගත්තා අවිච්චිය අනිත් කුරුල්ලෝ හැමෝමත් එක්ක සතුටින් කරුණාවන්ත විදියට කාලය ගත කළා අවිච්චියට තිබුණ මේ ලස්සන පිළිකලඹ එයාගේ ඇඳුම එයා හරි පරිස්සමට පිරිසිදුවට තියාගත්තා ඒ නිසාම හැමෝම එයාගේ ඇඳුම ගැන එයාගේ මේ පිළිකලඹ ගැන වර්ණනා කළා අවිච්චිය කැලෑ ගමේ හිටපු කුරුළු යාළුවෝ හැමෝම එක්ක හරිම සතුටින් කාලය ගත කළා ඒ වගේම අවිච්චියගේ යාළුවෙක් තමයි මොනරා අවිච්චිය මොනරට හරිම ආදරයෙන් කරුණාවෙන් සැලකුවා ඒ නිසාම ඒ දෙන්න හොඳ යාළුවෝ වුණා කැලෑ ගමේ කුරුළු යාළුවෝ හැමෝම දන්නවා මේ අවිච්චියයි මොනරයි හොඳම යාළුවෝ කියලා අවිච්චිය ගොඩක් කරුණාවන්ත වුණාට මොනරා එහෙම නැහැ එයා හරි කපටි එයා අවිච්චියගේ පිළකලඹට ගොඩාක් ආශ කළා අවිච්චියගේ ඇඳුමට ඒ ඇඳුමේ තිබුණු ලස්සනට ඒ පාටට මොනරා ගොඩාක් ඇලුම් කළා අවිච්චිය හැමදාමත් උදේ පාන්දරින්ම නැගිටලා ඉර පායනකොට තමන්ගේ පිල් විදහලා ලස්සනට නටනවා ඒ නැටුම් බලන්න කැලෑගමේ හැමෝම හරිම ආසයි අවිච්චිය තමන්ගේ පිළකලඹ හොඳින් වේලලා හරිම පිරිසිදුවට තියාගත්තා අවිච්චිය කවදාවත් එයාගේ ලස්සන ගැන අහංකාර වුණේ නැහැ අවිච්චිය එයාගේ ලස්සනත් එක්ක කැලෑගමේ හැමෝම සතුට එක්ක සතුටින් කාලය ගත කළා ඔන්න දවසක් හරි අපූර්ව සිදුවීමක් වුණා අවිච්චිය තමන්ගේ පිළකලඹ වේලමින් නටමින් ඉන්න වෙලාවේ ඔන්න ඔතෙන්ට එනවා මොනරා මොනරා ඇවිල්ලා අවිච්චියට මෙන්න මෙහෙම කතාවක් කියනවා අනේ බලන්න කොවිච්චියෝ මට යන්න උත්සවයක් තියෙනවනේ ඉහා ගමේ මකුල් ගෙදරක් මට ඇඳයි යන්න හරි හැටි ලස්සන ඇඳුමක් නැනේ බලන්නකෝ මගේ ඇඳුම හරිම කැතයිනේ අවිච්චියෝ ඔයාගේ ඇඳුම නම් හරිම ලස්සනයිනේ පාට පාට ගොඩාක් ලස්සනයිනේ මට මකුල් ගෙදර යන්න ඔයාගේ ඇඳුම ටිකක් දෙන්න පුළුවන්ද ඔන්න ඔය විදියට අවිච්චියගෙන් මොනරා ඇඳුම ඉල්ලුවා අනේ අවිච්චිය හරිම කරුණාවන්තයි නිහතමානීනේ ඔන්න ඔය වෙලාවේ අවිච්චිය මෙන්න මෙහෙම කියනවා අයියෝ ඕක මොකක්ද මොනර යාළුවේ මගේ ඇඳුම මං ඔයාට දෙන්නම් මගුල් ගෙදර ඇඳන් යන්න ඔයා පරිස්සමට ආයෙත් ගෙනත් දෙන්නකෝ ඔන්න ඔය විදියට අවිච්චිය මොනරට කිව්වා අවිච්චිය හරිම නිහතමානීව මොනර තමන්ගේ ගෙදරට එක්කගෙන ගිහිල්ලා තමන්ගේ ඇඳුම මොනරට දුන්නා ආ මෙන්න මගුල් ගෙදර ඇඳගෙන යන්න කියලා මොනරත් හරිම සතුටින් අවිච්චියගේ ඇඳුම අරගෙන ස්තුති කරලා මොනරගේ ගෙදරින් පිටත් වෙලා ගියා අවිච්චියගේ ඇඳුම අරන් ගෙදර ගියපු මොනරා ඒ ඇඳුම හරි අපූර්වට ඇඳගෙන ලස්සනට නටන්න පටන් ගත්තා අවිච්චියගේ ඇඳුම හරි අපූර්වයි කියලා මොනරට හිතුණා මොනරා හරිම ආසාවෙන් අවිච්චියගේ පිල් තියෙන ලස්සන ඇඳුම ඇඳගෙන පිල් විදහ විදහ හරි අපූර්වට නැටුවා මොනරට ටික වෙලාවකින් කල්පනා වෙනවා අනේ මේ ඇඳුම මට හැමදාම තිබුණා නම් කියලා ඒ වගේම මේ ඇඳුම ආයෙ දෙන්න මොනරට ලෝභ හිතෙනවා මෙන්න මේ විදියට දින සති කාලය ගෙවිලා ගියා මොනරා අවිච්චියගෙන් අරගෙන ගියපු අවිච්චියගේ ලස්සන ඇඳුම ගෙනත් දුන්නේ නැහැ අවිච්චිය තාමත් මඟ බලාගෙන ඉන්නවා මොනරා ඇඳුම ගෙනත් දෙනකන් අවිච්චිය තාමත් හැමදාමත් මඟ බලන් ඉන්නවා මොනරා ඉල්ලගෙන ගියපු ඇඳුම ගෙනත් දෙනකන් ඔන්න දවසක් ඔන්න හොතනින් මොනරා යනවා යනකොට අවිච්චිය අහනවා අනේ මොනරා යාළුවේ මගේ ඇඳුම ගෙනත් දෙන්නද ආවේ කියලා ඔන්න ඔය වෙලාවේ මොනරා කියනවා මේ ඇඳුම අවිච්චිය ඔයාට ගැලපෙන්නේ නැහැ හරි අපූර්වට ගැලපෙන්නේ මට තමයි ඒ නිසා මේ ඇඳුම ආයේ ඉල්ලන්න එපා කියලා මොනරා හරිම ආඩම්බරෙන් අවිච්චියගේ ඇඳුමත් අරන් යන්න පිටත් වුණා අවිච්චියගේ ගේ ගාවින් කැලේ යන්නේ හැමෝම කෝ මොනරා ආවද ඇඳුම ගෙනත් දුන්නද කියලා අවිච්චියගෙන් අහනවා අනේ අවිච්චියට උනාව නඩුව අවිච්චිය කාට කියන්නද
ඉතින් මේ කැලේ යන්නේ හැමෝටම අවිච්චියා කිව්වා ඇවිත් ගියා කියලා එදායින් පස්සේ අවිච්චිය හැමදාමත් කෑ ගැහුවේ ඇවිත් ගියා කියලා අවිච්චියගෙන් හැමෝම මොනර ඇඳුම ගෙනත් දුන්නද කියනකොට අවිච්චිය හැමදාමත් හැමෝටම ඇවිත් ගියා කියලා කෑ ගහලා පුරුදු වෙලා එදායින් පස්සේ හැමදාමත් අවිච්චියා ඇවිත් ගියා කියලා අඬන්න පුරුදු වුණා जीवत्ना ओए विधियट तमाई मोनरा की एंदुम लसन उनी।